ඔමික්‍රොන් නව කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් ඉදිරියේදී ලෝක ආර්ථික වර්ධනයේ පහළ යාමක් අපේක්ෂා කළ හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. ඔවුන් මේ වසරේ 5.9% ආර්ථික වර්ධනයක් සහ එළැඹෙන වසරේ 4.9% ආර්ථික වර්ධනයක් බලාපොරොත්තු වී ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ඇමරිකාව සහ ලොව ශක්තිමත් ආර්ථිකයක් සහිත රාජ්‍යන්වල ආර්ථික වර්ධනය අනුව මෙම තත්ත්වය තීරණය වනු ඇති. මෙවැනි විට රටවල් 40කට අධික සංඛ්‍යාවකින් ඔමික්‍රොන් නව කොවිඩ් ප්‍රභේදයේ හමු වී තිබෙනවා. මේ අතර නෝවේහි ඔස්ලෝ අගනුවර පෞද්ගලික ආයතනයක පැවතු සාදයකින් පසු ඔමික්‍රොන් අසාධිතයන් 13 දෙනෙකුගේ පොකුරක් ඇති වී තිබෙනවා. එම සාදයේ පවත්වා ඇත්තේද දකුණු අප්‍රිකාවේ මෙහෙයුම් සිදු කරන ස්කාටෙක් පුනර්ජනනීය බලශක්ති සමාගම විසින්. සාදයට පුද්ගලයන් 120 දෙනෙකු පමණ සහභාගී වී ඇති අතර ඉන් අඩකටවත් ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදයේ ආසාදනය වී ඇති බවටයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. කෙසේ නමුත් දැනට ඉන් හඳුනාගෙන ඇත්තේ 13 දෙනෙකුගේ පමණයි. මෙය දකුණු අප්‍රිකාවෙන් පිටත විශාලතම ඔමික්‍රොන් පොකුර ලෙසයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මේ අතර බ්‍රිතාන්‍යයට පැමිණෙන විදේශ සංචාරකයන් පිළිපැදිය යුතු කොවිඩ් ආරක්ෂණ පිළිවෙත් දැඩි කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා. බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අමාත්‍ය සජිඩ් ජාවිඩ් ප්‍රකාශ කළේ ලබන අඟහරුවාදා ග්‍රිනිච් වේලාවෙන් 4 පැයේ සිට මෙම නව නීති ක්‍රියාත්මක වන බවයි. ඒ අනුව සංචාරකයන් බ්‍රිතාන්‍ය බලා නික්මීමට උපරිම වශයෙන් පැය 48කට පෙර කොවිඩ් පරීක්ෂණයකට ලක් විය යුතුයි. දැන් ක්‍රියාත්මක වන මාර්ගෝපදේශවලට අනුව සංචාරකයන් බ්‍රිතාන්‍යයට පැමිණ දින දෙකක් ඇතුළත කොවිඩ් පරීක්ෂණයකට ලක් විය යුතු අතර එතෙක් ස්වයං නිරෝධායනයට ලක් විය යුතු වනවා. නව මාර්ගෝපදේශවලට අනුව බ්‍රිතාන්‍යයට පැමිණෙන වයස අවුරුදු 12 ඉක්ම වූ සියල්ලන් නික්මීමට පැය 48කට පෙර කොවිඩ් පරීක්ෂණයකට ලක් විය යුතු බවයි බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. එමෙන්ම බ්‍රිතාන්‍ය සංචාරක රතු ලයිස්තුවට නයිජීරියාවද එක් කර තිබෙනවා. ඒ ඔමික්‍රොන් නව කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින්. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.